ධනසිරි මුදලාලි කියන්නේ අදින් වසර 60කට 70කට පෙර කොළඹ රත්නපුර ප්‍රදේශයේ සුප්‍රකට නමක්. අවිස්සාවෙල්ලි පිහිටි ධනසිරි වලව් අසලින් හිස කෙලින් තබාගෙන මිනිසෙක් ගමන් කළේ නම් ඒ කොළඹ රටින් ගියායක් පමණයි. පාරම්පරික රදල වලව්කරුවෙකු වූ ඔහු ධනසිරි මුදලාලි නමින් ප්‍රසිද්ධ වෙන්නේ එවකට කොළඹ රත්නපුර මාර්ගයේ අවිස්සාවෙල්ලට ආසන්නයේ ඉදිකළ හෝටලයත් සමගයි. ධනසිරිට දුවරු තිදෙනෙක් සහ පුතෙක් සිටියා. පවුලි දෙවැනියා වුණේ පුතා. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලබා එහිම විවාහපත් වී එංගලන්තයේම වාසය කිරීමට සිත පොළඹවන්නා වූ සිදුවීම් දාමයක් ඒ වන විටත් ලංකාවේ සිදුවෙමින් පැවතුණා. 60 දශකය අවසන් කාලය ධනසිරි මුදලාලිට සුබ කාලයක් නම් වුණේ නැහැ. ව්‍යාපාර ක්‍රමයෙන් විනාශ වී යන්නට වුණා. ඉඩකඩම් ටිකින් ටික විකුණා දමමින් ඉන් ලැබෙන මුදලින් ජීවිතේ ගැටගසා ගන්නට සිදු වුණේ ධනසිරි මුදලාලි යන නමට පැවති ගෞරවයද අහිමි කරමින්. ඔහු මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වුණේ ගැහැණු දරුවන් තිදෙනාම තනිකඩව වාසය කිරීමයි. එකල ධනයෙන් බලයෙන් සිටි ධනසිරි මුදලාලිගේ වැටීමට මෙන්ම දුවරුන්ගේ විවාහයන්වලටද බලපෑවේ එකම එක සිදුවීමක් බව අවිස්සාවෙල්ලේ ප්‍රසිද්ධ රහසක්. හැටේ දශකයේ මැද භාගයේ දවසක ධනසිරි මුදලාලි හදිසියේ අල්ලපු ගමේ පිහිටි තමන්ගේ රබර් වත්ත පිළිබඳව සොයා බැලීමට ගියා. මුදලාලි සමග හැම විටම රත්නපුරේ මාටින් අයියා නමින් හැඳින් වූ චණ්ඩියෙක් සහ ඔහුගේ ගෝලයෙක් ගමන් කළා. රබර් වත්තට පැමිණි ධනසිරි මුදලාලි වත්තේ ඇවිදිනකොට වැටමායිමේ කොවුල් කපමින් සිටි මිනිසෙක් දුටුවා. ධනසිරිට තම වලව් මාන්නය ඉහට ගැහුවා. ධනසිරි සිදු කළේ ඒ මිනිසා දෙසට ඇඟිල්ලක් දිගු කිරීම පමණයි. මාටින් අයියා ඒ වන විටත් ක්‍රියාත්මක වී හමාරයි. අනේ බුදු මහත්තයෝ, අනේ බුදු මහත්තයෝ, ගහන්න එපා. මේ පූජාවකට පහන් පැලක් හදාගන්න කෝල් ඩිංගක් කපා ගත්තා විතරයි මහත්තයෝ. අනේ 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 ගහන්න එපා මහත්තයෝ, අනේ ගහන්න එපා මහත්තයෝ. මැදිවියේ පසු වූ කෙසඬෑරි පුද්ගලයා පින්සෙන්ට වුණත් හොඳ හැටි නෙලා මිස මාටින් අයියා අතහැරියේ නෑ. ධනසිරි මුදලාලි තම හඬාව දිකලා, "ඈ යකෝ, තොපි කොහොමද අපේ ඉඩම්වල පස්පා ගන්නේ? තොපිට කවදා ඉඳන්ද ඒ තරම් හයියක්?" සිදුවීම එතනින් නිමා වුණා. ගුටිකෑ පුද්ගලයා අඩු කුලේ අයෙක්. ධනසිරි මුදලාලිට තරහ යෑමට හේතු වුණෙත් ඒකමයි. ඒ කාලේ අඩු කුලේ මිනිසුන් ප්‍රභු ඉඩම්වලට වැත්තගන්නේ නෑ. සිදුවීමෙන් දින තුනක් ගත වුණා. හිමිදිරි උදේම පහර කෑ මිනිසා සහ තරුණෙක් ධනසිරි වලව්වට පැමිණියා. එසේ පැමිණි දෙදෙනා කිසිවෙකුගේ හෝ ඇරයුමකින් තොරව අසුන් ගත්තා. මුදලාලි තම හාන්සිපුටුවේ දිග ඇති තුෂ්ණිම් භූතව බලා සිටීම විනා කිසිවක් කීවේ නැහැ. නිවසේ අයට මෙය දැඩි ගැටලුවක් වුණා. නිවසට පැමිණෙනු තියා ඉඩමට පය තැබීමටවත් අවසර නැති අඩු කුලේ දෙදෙනෙකු නිවසටම පැමිණ අමුත්තන් අසුන් ගන්නා පුටුවල වාඩි වී සිටියා. මෙය කෙසේ පිළිගත හැකි සිද්ධියක්ද? සියල්ලෝම නිහඬව සිටියේදී පැමිණි පුද්ගලයාම නිහඬ බව බින්දා. "මුදලාලි, මේ මගේ පුතා. මෙයාට හිරයක් කතා කරන්නයි අපි ආවේ. ටිකිරි මැණිකට අපි කැමති." කිසිදු ගරු සැලකිල්ලකින් තොරව ඒ මිනිසා පැවසුවා. ටිකිරි මැණික කියන්නේ පවුලේ බාලම දුව. ඒ වන විට
ඇගේ වයස අවුරුදු 14 සම්පූර්ණ කළා පමණයි. අක්කලා දෙදෙනා සහ අයියත් ඒ වන විට විවාහ වී නැහැ. වෙනදා නයාමෙන් කිපෙන ධනසිරි ඉතාම ආයාසයෙන් පුටුවෙන් නැගිට ගත්තා. තොපිට වලව්වෙන් හිරයක්? කොතරම් දේවල් හිතේ තිබුණත් ධනසිරිගේ කටින් පිටුනේ එච්චරයි. යලිත් මැදිවියේ පුත්කලයා කතා කළා. හදිසියක් නෑ මුදලාලි. දවස් 7කින් මට උත්තරයක් ලැබුණොත් ඇති. කිසිදු ගරුසරවකින් තොරව පවසා යෑමට ඔහු නැගී සිටියා. පිටව යෑමට දොර අසලට පැමිණ පැවසූ දෙයින් සියල්ලෝම තුෂ්ණිම් භූත වුණා. කරත් නොකරත් මේ වලව්වේ කන අන්තිම මගුල මේක. මේක හරි කමු, නැත්තන් නොකාම ඉමු. ඔවුන් දෙදෙනා නිවසින් පිටව ගියා. වෙනදා සැනෙන් අතට එන තුවක්කුව ධනසිරිගේ මතකෙට නැගුණේ නෑ. පෙරදින රාත්‍රියේ සිට මාටින් අයියා පැමිණියෙත් නෑ. පැය කිහිපයක් නිහඬව සිටි ධනසිරි නින්දෙන් අවදි වූවෙකුසේ නැගිට වාහනයගෙන අවිස්සාවෙල්ලේ තම හෝටලයට පැමිණියේ එහි කාමරයක සිටින මාටින් නොපැමිණීමට හේතුව සොයන්නටයි. මාටින්ගේ කාමරයේ දොර වසා තිබුණා. කොතරම් කතා කළත් මාටින් දොර ඇරියේ නෑ. දොර කඩා ඇතුළට යන විට දුටුවේ පැදුරේ ලේ විලක් මැද මැරි වැටි සිටිනා මාටින්වයි. ඔහු විසින් කුඩුවන තුරුම ඔහුගේ හිස බිම ගසාගෙන තිබුණා. ඇතුළෙන් අගුළු දමා තිබූ නිසා මෙය මිනී මැරුමක් විය නොහැකි. තමාම හිස පොළවේ ගසාගත්තේ ඇයි? මාටින්ව එයට පෙළඹ වූයේ කුමන බලවේගයක්ද? ධනසිරි මුදලාලි තව තවත් අවුලෙන් අවුලට පත් වුණා. ධනසිරි මුදලාලිට සියල්ල වැටහෙන්න පටන් ගත්තා. එදා පහර කෑ පුත්කලයා තමාගෙන් පළිගැනීම ආරම්භ කර ඇති බව දැන් පැහැදිලි. ඒත් දුව දෙන්නටත් බෑ. ධනසිරි අවසන් තීරණයකට එළඹියා. ඒ ඔහුව මරා දැමීමටයි. කාලය ටිකෙන් ටික ගත වුණා. 7 වෙනි දවස උදා වුණා. එදත් උදේම ධනසිරි වලව්වට අමුත්තන් දෙදෙනෙකු පැමිණියා. ධනසිරිත් සූදානමින් සිටියා. ඔවුන් වත්තට ඇතුළු වෙද්දිම ධනසිරි තුවක්කුව අතට ගත්තා. ඔවුන් නිවසට ඇතුළු වුණා. ඔවුන් මෙවර අසුන් ගත්තේ නෑ. මැදිවියේ පුත්කලයා කෙලින්ම මුදලාලි අසලට ගියා. මුදලාලි මහත්තයෝ, ඔහොමද ඥාතීන්ව පිළිගන්නේ? වනක්කම්. එසේ දෙමළෙන් කීවා. මුදලාලි තම අත තිබූ තුවක්කුව පසකින් තැබුවා. වනක්කම්. කිසිදු දවසක දෙමළ වචනයක් භාවිතා නොකළ ධනසිරි දෙමළ කතා කළා. මුදලාලි මහත්තයෝ, එහෙනම් විවාහේ හරිනේ? මැතිවියේ පුද්ගලයා කියද්දී මුදලාලි නිහඬයි. ඔවුන් පිටව යන්නට එළියට බැස්සා. ටිකිරි මැණිකේ ඔවුන් පසුපස දිව ගියා. ඒත් ධනසිරි නිහඬයි. අක්කල දෙදෙනා නංගිව අල්ලා ගැනීමට උත්සාහ කළත් පලක් උනේ නෑ. ටිකිරි මැණිකේ ඔවුන් පසුපසම දිව ගියා. යලි දින 2-3කට පසු ටිකිරි මැණිකේ වලව්වට ආවා. ඒ වන විට සිදුවිය යුතු සියලු දේ සිදුවි හමාරයි. දින 3ක් එම තරුණයා සමග ඇය ජීවත් වී තිබුණා. ධනසිරි රෝගාතුර වුණා. ඉඩකඩම් පරිහානියටපත් වුණා. හෝටලේ වසා දැමුණා. පුතා එංගලන්තෙව නතර වුණා. ධනසිරි ඉවත් කළ නොහැකි කොඩි විනයකට මැදි වී තිබුණා. ටිකිරි මැණිකේට
දරුවෙක් ලැබෙන්න ආවා. දරුව ලැබුණා. දරුව සමග ඇය වලව්ව ජීවත් වුණා. ධනසිරි මුදලාලි රටේ දක්ෂ ඇදුරන් ගෙන්වා අවස්ථා බොහොම එකදීම කොඩි විනේ කපා දැමීමට උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ. දුවරු තිදෙනාම වලව්වට නාකි වූ අතර ධනසිරිත් බොහෝ සෙයින් රෝගාතුර වුණා. එදා පහර කෑමට ලක් වූ පුද්ගලයා පාරම්පරික මලයාල පවුලකින් පැවත ආ පුද්ගලයෙක්. ඔහු යහමින් ඒ ශාස්ත්‍රය ප්‍රගුණ කළායෙක්. එදා කෝල් කපමින් සිටියේත් පූජාවක් තැබීමටයි. පහර කෑමෙන් පසු තැබීමට ගිය පූජාව වෙනුවට මුදලාලිගෙන් පලි ගැනීමේ පූජාව ආරම්භ කළා. තමාම පැමිණ කපා ඉවත් කරන තුරු කිසිදු ඇදුරෙකුට කපා ඉවත් කළ නොහැකි බන්ධනයක් මැතුරුවා. එදිනම රාත්‍රියේ 12ට වලව් ඉඩමට ඇතුළු වී මතුරන ලද බිත්තර තුනක් වලව්වේ මුදුන් බහලයට ගැසුවා. මලයාලි කාලි තුන් කට්ටුවට ධනසිරි වලව්ව කැප කළා. එතනින් එහාට සිදුවූ දේ අපි ඔබට කලින් පැවසුවා. වරින් වර පැමිණි කට්ටඩියෝ තම දැනුම මත මෙය කපා ඉවත් කළ නොහැක්කක් බව අවබෝධ කරගත්තා. එහෙත් තමා ශාස්ත්‍රය නොදන්නා බව පෙන්වීමට අකමැති නිසා ප්‍රදර්ශනාත්මක කැපිල්ලක් පමණක් සිදු කළා. 70 දශකයේ මැද භාගයේදී ධනසිරි අවසන් කැපිල්ලටත් අත ගැසුවා. එකල ලංකාව හොල්ලාගෙන සිටි බෙලියත්තේ අඩා ගුරුන්නාන්සේ මෙවර කථානායකයා වුණා. අවිස්සාවේල්ලේ ගරා වැටුණු ධනසිරි වලව්වට පැමිණි අඩා ගුරුන්නාන්සේ ඇතුළු පිරිස දින 3ක් තිස්සේ අවශ්‍ය දේ සම්පාදනය කර ගනිමින් පූජාවේ කටයුතු සූදානම් කරගත්තා. ඒ දින 3 පුරා මැතිරීම් දොළ පූජා වරින් වර සිදු කෙරුණා. අඩා ගුරුන්නාන්සේ දරුණු මහා කපු මහතෙකු කිසිදා නොකරන ජල තීන්දුවකින් මෙය කැපිය යුතු බව තීරණය කළා. ජල තීන්දුවක් කියන්නේ ගුප්ත මන්ත්‍ර 12කින් මතුරන ලද පුහුලක් ජලය යට සිට කැපීමයි. මෙය ලේසියෙන් කළ හැකි දෙයක් නොවේ. මෙය වැරදී ගියොත් ජීවිත ගණනකින් වන්දි ගෙවීමට සිදුවන බව කපු මහතුන් දන්නවා. යොදාගත් දිනේ සියලු පූජා කටයුතු සිදුවෙමින් පැවතුණා. යකුන් එළවීම්, මන්ත්‍ර මැතිරීම්, දොලතටු, ලේබිලි මේ සියල්ල අවසන් වුණා. රාත්‍රී 12 ආසන්න වෙමින් පැවතුණා. අඩා ගුරුන්නාන්සේ තම ගෝලයන් දෙදෙනෙකු හා ධනසිරිගේ හිතවතුන් කිහිප දෙනෙකු සමග ආසන්නයේ තිබූ දොළ පහර වෙත ගියා. ධනසිරි පවුලේ සියලු දෙනාවම පූජාව කළ ස්ථානයෙන් නැගිටින්නට එපා යයි පවසා ආරක්ෂක කොටුවක් දැම්මා. අඩා ගුරුන්නාන්සේ පපුව මට්ටමටම දොළ පාරට බැස්සා. මතුරන ලද පුහුල හෙමින් සීරුවේ අරගෙන වතුර යටට ඔබා දොලේ යට වැලි පොළවේ තබා කකුල් දෙකෙන් සිර කරගත්තා. කඩුව අතට ගත්තා. විනාඩි කිහිපයක් එක දිගට මැතුරුවා. දීර්ඝ හුස්මක් ගෙන ජලය තුලට එබුණා. විනාඩියක පමණ කාලයක් තුල සියල්ල සිදුවිය යුතු බව ගෝලය දෙදෙනා දන්නවා. ජල තීන්දුවක් කැපීමේදී පුහුල දිය යටදී කැපීමෙන් පසු පුහුල් බෑ දෙක ජලය මතට ඒමට පෙර ගුරුන්නාන්සේගේ හිස ජලයෙන් උඩට ගත යුතුයි. නැතිනම් ගුරුන්නාන්සේගේ මෙන්ම ආතුරයාගේ ජීවිතයත් අහිමි වෙනවා. ගුරුන්නාන්සේ පුහුල කැපුවා. සිදුවූයේ නොසිතූ දෙයක්. ගුරුන්නාන්සේ ඉදිරියට ලිස්සා ගියා. පුහුල් පළු දෙක ජලය මතු පිටට පැමිණියා. සියල්ල වැරදුණු බව සිතීමටවත් අවස්ථාවක් අඩා ගුරුන්නාන්සේට ලැබුණේ නැහැ. ගෝලයන්ට ජලයෙන් උඩට ගත හැකි වූයේ නහයෙන් කටින් ලේ තබමින් තිබූ
අඩා කුරුණ්ණාන්සේගේ මල කඳයි. දනසිරිත් පැදුරෙම තුෂ්ණිම් භූත වී මියගොස් සිටියා. ඒ ඔවුන් සිදු කළ අවසන් කැපිල්ලයි. දනසිරි වලව්ව අතහැර සහෝදරියන් පිටව ගියා. වලව්ව පොළවට පස් වුණා. පුතා තවමත් එංගලන්තේ. පසු කාලෙක වැඩිහිටි සහෝදරියන් දෙදෙනා තනිකඩව මිය ගියා. වයවෘද ටිකිරි මැණිකේ සහ ඇගේ පුතාගේ බිරිඳ සහ දරුවෝ අදත් ජීවත් වෙනවා. ඔවුන්ගේ ඉඩකඩම් සියල්ල අතහැර දැමුවා. Thank you.